දෙමව්පියනි අධ්‍යාපනඥයනි අපි බොහෝ වෙලාවට අධ්‍යාපනයේ ඉදිරි මඟ තීරණය වෙන්නේ ප්‍රතිපත්ති හැදෙන්න ඕනේ යම් කිසි පර්යේෂණ කාර්යයන් නිරත වෙලා පර්යේෂණයක් කියන්නේ අලුත් දෙයක් සොයා යාමක් රිසර්ච් නැවත සොයා බැලීමක් සර්ච් රිසර්ච් රිසර්ච් වෙන්නේ එතකොට මේ පර්යේෂණ මං හිතන්නේ පන්ති කාමරේ පර්යේෂණ බොහෝ සත් වෙනවා නම් अपे पांति कामरे गुडाक में शक्ति मत्ते ना मत बहु अध्यक्षीम तीन ना इंगलांते अध्यापने दी यही अभी गत्तोत्ते हेम लाइब्रेरी विश्वविद्यालय के लाइब्रेरी गत्तोत्ते हेम मैं अध्यापने संबंध पार्यशन वाली मैं एक पैतम पीड़िला दहस गाना मैं पार्यशन गुडाक कलती ने गुरु वरु इतर अपे रटे गत्ता हम गुडाक लाड गुरु वरु पार्यशन कर अन्ने एक वेनम कंडाय मा कान एक तिताम सीमित है इतोकट अपिट अलुत देवाल पांति कामरे हंदुना गन्ने बे इतर मेवान पशुवीमक අපි අලුත්ම පර්යේෂණයක නිරත වෙලා තියෙනවා විශේෂයෙන් කන්නංගර පදනමයි සඳහා මූලික වෙලා තියෙනවා අතික මේ විශේෂයෙන් තනමල් විල මේ තාම දුෂ්කර ප්‍රදේශයක ප්‍රදේශයක් හරහා මේ අද ලෝකේ යන අධිවේගී ගුණම ඒ කියන්නේ ළමයාගේ ලෝකෙට බැහැලා ළමයාගේ දක්ෂතා හඳුනාගෙන එයාගේ ජීවිතේ වටිනාම කාලේ වටිනාම විදිහට අධ්‍යාපනය ලබා දීම සඳහා යම් කිසි ආකෘතියක් පර්යේෂණාත්මක සොයා බැලීමක් තමයි මේ දිනවල අපේ නිහාල් සර් මුල් වෙලා මමත් ඒකට සම්බන්ධ වෙනවා තව විශ්වවිද්‍යාල මට්ටමේ මහාචාර්යවරු මේකට සම්බන්ධ වෙලා තියෙනවා මේ කාර්ය මම හිතන්නේ ඉතාම වැදගත් මේ කාර්යයක් අපිට තනමන් දීල කරන්නේ අතන මේ ගැන කියනකොට මේක අපි කන්නංගර පදනම හැටියට ඒකේ නිලධාරියෙක් විදිහට මම ජාතික සංවිධායකයට පදනමේ ඉන්නවා මෙතුමා ඒකේ ලේකම්වරයා විසින් කටයුතු කරනවා ඒ වගේම අපේ මතක් කරන්න ඕනේ මහාචාර්ය අනුකුමාර උතුමන්ගේ මැතිතුමා ප්‍රොෆෙසර් විජේරත්න ඒ වගේම අපේ CW කන්නංගර පදනමේ සභාපති අන්දාල කන්නංගර ඒ වගේම අපිත් එක්ක ඉන්න විදුහල්පතිවරු අධ්‍යාපනයට සම්බන්ධයි අධ්‍යාපනයේ කන්නංගර අධ්‍යාපනයේ ඉගෙනගෙන දැන් ලෝක විවිධ රටවල ජීවත් වෙන ලංකාවේ ව්‍යාපාර කරන මේ සියලු දෙනා මේ සංවිධානය තුල ඉන්නවා එතකොට අපි මේකෙන් සංකල්පයක් විදිහට මේ අධිවේගී අධ්‍යාපනය කියන්නේ අපි මේක එහෙම හිතන්නම හේතුව ලෝකේ හැම රටකම මේ සෙමෙස්ටර්ස් කියලා කියන්නේ අවුරුදු 4යි. අවුරුදු 4කදී අනිවාර්යයෙන්ම ළමයෙක්ව මනිනවා. අපේ 6ක් යනවනේ. ශිෂ්‍යත්ව විභාගයේ තිබ්බට පස්සේ ආයි අවුරුදු 6කින් තමයි ඕ ලෙවල් තියන්නේ. ශිෂ්‍යත්ව නොලියන ළමයි ඉන්නවනේ. එතකොට ශිෂ්‍යත්ව තියන්නේ දැන් වෙන පාසලක් තෝරගන්න වෙන ජනප්‍රිය පාසලකට යෑම කියන සංකල්පෙච්චරයි. සල්ලි ගන්නත් නෙමෙයි මිනිස්සු විභාගෙට යන්නේ. එතකොට ඒක අවුරුදු ළමයා එක දිගට 11ක් ඉගෙන ගන්නවා. 11කින් අගේ බාඩම අනිනවා. මේක අවුරුදු 40 ගානක් 50 ගානක් ගිහිල්ලත් කවුරුත් කල්පනා කරේ නැහැනේ මේක මෙහෙම වෙනස් විය යුතුයි කියලා. දැන් අපිට ඒක හිතෙනවා. මට නම් ඒක ගොඩක් කාලවල දැල්ලා දිනවා සමහර ළමයි හොර රහසේ. මම දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ ග්‍රේඩ් 9 වලදී හෝ 10 වලදී ඩිප්ලෝමා ඉන්නවා. ලියලා ඒකොල්ල මේ පද්ධතියට ටිකක් බයෙන් මොකක් හරි නිසා හැමහිට පෞද්ගලික විදිහට ඒ ලෙවල් ලියාගෙන විශ්වවිද්‍යාල යනවා එහෙම නැත්නම් ඒකොල්ල මේ විශ්වවිද්‍යාල කතාව අතහැරලා පිටරටකට යනවා. ඔහොම සිද්ධි ඕනතරම් ලංකාවේ තියෙනවා. හැබැයි මේකයි අපි මේක කතා කරන්නේ නැත්තේ. මේක අපි තීරණය කරා පර්යේෂණයක් මට්ටමින් කරන්න. ඒකට ඇත්තටම අපිට අමාත්‍යංශයට ගියහම ඒ ප්‍රදේශයට ඒ කියන්නේ මොණරාගල් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හම්බුණා. විජේබේරිවර මැතිතුමා යාගේ පාර්ලිමේන්තු බල ප්‍රදේශය යා කිව්වා සර් මගේකේ මේ තනමල්ල කොට්ටා සද්දේශතුමා මම මුණ ගස්සන මේ වැඩේට හොඳයි සර්ට එතුමාට කතා කරා බුද්ධික සර් මට හිතෙන මතකයේ හැටියට කලාවදේශතුමා බොහොම කැමති වුණා මුලදී එයා අවශ්‍ය ගුරුවරු ගෙන්නලා පාසල් 17ක් ගෙන්නවා පස්සේ අපි ගියා ගිහිල්ලා වැඩසටහන බැලුවම පාසල් 43යි තියෙන්නේ ඒවැයි ඉන්නවා ග්‍රේඩ් 9 වල අපි ළමයි දැන් තෝරගත්තා සුභග ළමයි ටික පළමු අධීර සුභග ළමයින්ට අපි මාස දෙකක් උගන්වලා බලලා උගන්වනවා ඕලෙල් දක්වා විශේෂ කොටසක් කරා උගන්වලා ඒ කොල්ලන් අපි ඇගීමෙන් ලක් කරනවා මාස දෙකකින් එතකොට සාමාන්‍ය පෙළ විභාගයේ වගේ යම් කොටස් ළමයි ඉගෙනගෙන විභාග ලියයි ඒක අපි ඇගීමෙන් පස්සේ අපි ජාතික වැඩසටහනකට මේ තත්ත්වය කොහොමද ගන්න කියලා අපි ප්‍රතිපත්ති සම්මාදයකින්ද මේක ලබා දෙන්න ඊළඟට මේ ළමයින්ව දිගටම අපිට ට්‍රේන් කරලා සාමාන්‍ය පෙළ විභාගයේ ලියවල තමයි හරියම ප්‍රතිඵලය ගන්න පුළුවන් වෙන්නේ සර්. ඔව් දැන් අපි ඉන්නේ මැදිහත් වීමේ අවධියේදී. ඒ කියන්නේ මේකෙදී මට පෙනුනේ දෙයක් තමයි මේ අධ්‍යයනය සඳහා මේ තනමන්විල ප්‍රදේශයට ගියාට පස්සේ ගුරුවරු
මේ පිළිබඳ අදහස් දක්වපු ගුරුවරු ඒගොල්ලෝ ඇත්තටම ගුරුවරුන්ට පළල් දැක්මක් තියෙනවා තියෙනවා ඒගොල්ලෝ කියන මේවා විය යුතු දේවල් කියලා ඒගොල්ලෝ ගොඩාක් සතුටෙන් සහ කැපවීමෙන් මේ පරිශ්‍රණයට උදව් කරනවා ඊගාට දෙමව්පිය සම්බන්ධ වුණා ලොකු දෙමව්පිය ප්‍රමාණයක් ආවා ඒ දෙමව්පියන්ට කුකුසක් සැකයක් තියෙනවා නමුත් විය යුතුයි කියලා කියනවා ඒ අතර වෛද්‍යවරු හිටියා විවිධ ශේෂ්ත්‍රවලයි හිටියා ඒගොල්ලන්ට පැහැදිලිව පේනවා මේකේ දරුවෝ ඉස්සරහට ගන්න ඕන කියන එක ඊගාවට අපේ කලාප අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ කලාපයේ අය මේ හැමෝටම තේරෙනවා මේ අධිවේගී ගුණම ලෝකයේ යන ට්‍රෙන්ඩ් එක මේ තුල හැම ළමයාම මේ අවුරුදු 6ක් ඉගෙන ගන්න ඕනේ නැහැ දක්ෂයා ඉස්සරහට ගිහිල්ලා රටේ සංවර්ධනයට දායක වෙන්න ඕන මොකද ඒගොල්ලෝ ලොකු කාලයක් අධ්‍යාපනයේ එකතැන මේ පල්ලුනොත් එහෙම තියෙන දැනුමක් නැති වෙලා ඒගොල්ලන්ගේ ඇගීමේදී හොඳ මේ අතිදක්ෂ ළමයිව සුභක ළමයි මොට වෙනවා එලෙවල් විභාගෙදී අපේ රටේ මේ ක්‍රමය තුල මේ ඒගොල්ලන්ට අර කියන්නේ තරඟකාරියක් නැතුව මේ එකම ලොකු කාලයක් කරනකොට ඒගොල්ලන්ට ඊට වඩා වේගෙන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ තමයි රටක් වෙනස් කරන්නේ. ඔව්. ලෝකයක් වෙනස් කරන්නේ. අපි ඒගොල්ලෝ ගැන අවධානය යොමු නොකර අපිට රටක් ගැන හිතන්න බෑ. බෑ. ඇත්තටම මේ වැඩසටහනදී අපි කන්නකර පදනම විදිහට අපි කරපු ඉල්ලීම් වලට අපි කියනවා සතුටින් අධ්‍යාපන ලේකම්තුමාගේ ඉඳලා අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය පිළිබඳ අතිරේක ලේකම්තුමිය ඊළඟට පාසල් කටයුතු ශාඛාවේ අධ්‍යක්ෂකතුමිය දැනට අපි රිසර්ච් එකේ අධ්‍යාපන පරේෂණ අංශයටත් අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා මම හිතන්නේ මේක මේ වෙලාවේ මේ වීඩියෝ එක නරඹනවා නම් කවුරු හරි පාසල් එක අපේ අධ්‍යාපනට සම්බන්ධ අය කල්පනා කරන්න තමන්ගේ පාසලේ මේ අධිවේගී ගුණමදීන් ළමයි කොච්චර ඉන්නවද මොන වගේද ඒ ගැන පොඩි සංගරණයක් පොඩි අදහසක් තියලා පොඩි ලේඛනයක් හදලා තියාගන්න මම විශේෂයෙන් ඉල්ලනවා එතකොට අපිට පුළුවන් මේ ප්‍රතිඵලය එක්ක මාස 3කින් විතර අපි ඉදිරියට යන ප්‍රතිඵලයත් එක්ක මේක ජාතික මට්ටමේ මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා විද්වත් අදහසකට ඇවිල්ලා සාකච්ඡා කරලා තීරණයක් අරගෙන මේ දරුවන්ගේ දක්ෂතාවය හරියටම සමාජයට නිරාවරණය කරගෙන ඒකට හරි යගීම අපි හදාගෙන අපේ රටේ ආර්ථිකයට තමන්ගේ දේ ළමයින්ගේ ජීවන රටාවට ඒකොල්ලන්ගේ දියුණුවට යොදා ගන්න ඉතාම වාසිසහගත අවස්ථාවක් විදියට අපිට පේනවා එකක් කාලය අවම අඩු වෙනවා කියන්නෙම එතරම් ලොකු වාසියක් ලැබෙනවා ඒ වගේ මේ ළමයින්ගේ තරුණ කාලේ මේ තීරණ ගන්න පුළුවන් හොඳ ළමයි ටිකක් අපිට හදාගත්තොත් මම නිකමට දැනුණාත් කියනවා 100ට 25ක් අපි නිකන් කිව්වොත් ළමයි 40000ක් විතර අපේ ලක්ෂ 4ක ජනගහනයක් ඉන්නවා නම් මේ ඕ ලෙවල් එකේ ළමයි 40000ක මෙතන ඉන්නවා ඒක ලොකු ප්‍රමාණයක් අපේ රටේ බැලුවා මේ 40000 අපිට අවුරුදු 4කින් එළියේ වැඩසටහනකට ශේෂ්ත්‍රයකට යොමු කරගත්තොත් මං හිතන්නේ අපි මේ ප්‍රශ්න ගොඩකට හොඳම උත්තරයක් කියලා මම විශ්වාස කරනවා සර් ඔව් එතකොට මං හිතන්නේ ඒ නිසා අපි මේ පරිශ්‍රණය පිටිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ බෝ දෙනුවත් කෙරුවේ සමාජ ඔබේ අවධානයට තුමු වෙන්න ඕනේ ඔබේ අදහස් අපිට ඕන යෝජනා ඕන ඉතින් ඒ හින්දා අපි මේ පරිශ්‍රණයේ අනාවරණ මේක සංගවාතියන්නේ නැහැ මේක අපි සමාජගත කරනවා අපි ප්‍රතිපත්ති හදන ඇයට ඉදිරිපත් කරනවා අධ්‍යාපනක් යන්ට ලබා දෙනවා විශ්වවිද්‍යාල පද්ධතියට ඉදිරිපත් කරනවා ඒ තුල අපි මේ අධිවේගී ඉගෙනුම නැත්තම් සුභගයිගේ ඉගෙනුම නැත්තම් රටක එක් එක් දරුවාගේ ඉගෙනුම අවශ්‍යතා තේරුම් අරගෙන ඒ අනුව ඒ අයව ඉස්සරහට ගොඩ නගන එක කරගෙන රටේ අර කිව්වා වගේ වගකීම් බාර ගන්න ඉක්මනින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබලා ඉක්මනින් පද්ධතියේ ඒගොල්ලෝ බුද්ධිමතුන් විදිහට පද්ධතියට දායක කරන පිරිසක් බිහි කිරීමේ අධ්‍යාපන වෙනස්කමට අපි අපේ පරිශනාත්මකව අපි අවතීනවා ඒක නේ ඇත්තම 13 වසරක අධ්‍යාපනය යනකොට 13 වසරක අකණ්ඩ අධ්‍යාපනයේ ආවේ සුනිස මේ අපේ සාමාන්‍ය පෙළ පෙළවීම නිසානේ අපේ සාමාන්‍ය පෙළ අසමත් වෙන ළමයින්ට වසර 13ක අධ්‍යාපනය හැදුවා අසමත් වෙන ළමයාට ලොකු මුදලක් වැය කරා අපේ රටේ ධනය එතකොට මේ ඉක්මනින් ගෙන ළමයාට මොකද්ද අපි කරේ කියන්නේ මොකුත් කරේ නෑනේ එහෙනම් අපි නැවත කරලා තියෙන්නේ අපි මේක කරන්න ඒක ඉතාම හොඳයි හැබැයි මේ වැඩේත් ඒකම කරන්න තිබුණා එහෙම කල්පනා වුණ නැහැ කවුරුත් කිව්වෙත් නැහැ අපිට මේක දිගින් දිගටම පේනවා මේ දක්ෂතාවය ළමයාගේ මොට වෙනවමයි මේ එකෙන් වෙන්නේ ඒ අධිවේගී ඉගෙනුම කළ හැකි ළමයි ඒ පිරිස තමයි අපි මේ ගන්න ඒක පැහැදිලිව දෙනු ගන්න මේ සඳහා බල කරලා ඔයා මේක කරන්න ඕන කියලා එහෙම බල කිරීමක් කරොත් ආපහු ඒක මහා නරක දෙයක් එතන නෙවෙන්න ඕනේ ඒක අපි තේරුම් ගන්න ඕනේ ඒක ළමයාගේ
ශක්්‍යතාවෙන් ළමයා ඒක තේරුම් ගන්නවා ඒකයි මේක තියෙන්නේ අපි කරන්නේ අධ්‍යාපනක්ෂ විදිහට අපි මේ මග පෙන්වීම කරනවා සිලබස් එක ස්ට්‍රක්චර් කරනවා විෂයමාලාවේ කොහොමද ඩිවලොප් වෙන්නේ ඒක අපි දෙමව්පියන්ට කියා දෙනවා දරුවන්ට කියා දෙනවා ඒ තුල ඒගොල්ලන් මේ පොඩි පොඩි අඩුපාඩු තියෙන තැන් කොහොමද හදාගන්නේ හයි ඉඳන් 11ට විෂයමාලාව කොට ඒ කොහොමද ප්ලෑන් එකකට ඉතාම කෙටි කාලයකදී ගන්න කියන මග පෙන්වීම තමයි අධ්‍යාපනඥයෝ කණ්ඩායමක් එකතු කරගෙන අපි මේ දරුවන්ට දෙමව්පියන්ට ආගුරුවරුන්ට පැහැදිලි කරන්න හදන්නේ